ඉතින් මේ ගවුමට පොඩි બ્લોක් එකක් හදා ගන්න ඕනේ. අමාරු නෑ, ගොඩක්ම සරලයි. මම කියලා දෙන්නම් මේ બ્લોක් එක හදා ගන්න විදිහ. ඒ කියන්නේ කඳ කොටසට තමයි ඔයගොල්ලෝ thumbnail එක දකින්නේ. ඉතින් කඳ කොටසට තමයි අපි පොඩි બ્લોක් එකක් හදා ගන්න ඕනේ. බලමු අපි ඒක කොහොමද කරගන්නේ කියලා. බලන්න මේ මගේ කඳ කොටසේ ඉදිරිපස පළුවක් තමයි මම පිටපත් කරලා තියෙන්නේ. ඉතින් මේ විදිහට ඔයගොල්ලෝ කඳ කොටස පිටපත් කරගන්න කොලේක පහුගි වීඩියෝ නරඹන්න ඒ වගේ ඒ ලයින් ගවුමේ කඳ කොටස තමයි මම මේ පිටපත් කරගෙන තියෙන්නේ ඊට පස්සේ මෙතන ඉඳන් කිහිලිකට කෙළවරේ ඉඳන් අඟල් එකහමාරක් ලකුණු කරනවා ඊට පස්සේ අපි මේ පපු රේඛාව රේඛාවේ ඉඳන් ඉහළටත් අඟල් එකහමාරක් මම ලකුණු කරලා තියෙනවා ඊට පස්සේ කොටු කර හැඩයක් මේ විදිහට ඇඳලා තියෙනවා ඊට පස්සේ මම කරලා තියෙන්නේ මෙන්න මෙතන ඉඳන් කිහිලි කටේ ඉඳන් පහළට අඟලක් ලකුණු කරලා මේ හැඩය ඇඳලා තියෙනවා. ඔයගලන්ට පැහැදිලි ඇති. ඊට පස්සේ අපි මෙතන හැඩයක් තියෙනවා. බ්‍රැකට් හැඩය වගේ හැඩයක් තියෙනවා. ඒක අපි ගන්නකොට මම කියන්න රහසක්. මෙන්න මෙතන ඩාට් මුදුනේ ඉඳන් ඉහළට අඟලක් තියලා එතන ඉඳන් පහළට ලකුණු කරන්න තමන්ගේ පපුව වටමින්ම 10ට බෙදලා එන උත්තරේ පපුව වටමින්ම 10ට බෙදලා එන උත්තරේ තමයි ලකුණු කරන්න ඕනේ. කියන්නේ මෙතන ඉඳන් ඉහළටත් අඟලක් තියලා තමයි අපි ටේප් එක ලකුණු කරගන්න ඕනේ. ඊට පස්සේ ඒ ප්‍රමාණයට මම හරස් රේඛාවක් ඇඳා. ඊට පස්සේ මෙතන ඉඳනුත් අඟල් එකහමාරක් ඉහළට ලකුණු කරලා මම මෙන්න මෙහෙම මේ හැඩේ මේ විදිහට ඇඳ ගන්නවා. මගේ ගවුමේ පොඩ්ඩක් මේ කඳ කොටස අඩුවට තමයි මම අරන් තියෙන්නේ ඊට පස්සේ බලමු අපි මේක කොහොමද කපා ගන්න කියලා මේ ලයින් එක දිගේ කපලා වෙන් කරන්න ඕනි ඉස්සෙල්ලාම බලන්න මේ විදිහට තියෙන්නේ මේ කොටස මම කපලා අයින් කරලා මෙන්න මේ ඩාක් කොටස පොඩ්ඩක් කෙලින් කරලා අලව ගන්න ඕනේ හොඳින් බලන්න මේ ප්‍රමාණයම ඉහළට ගන්න ඉහළට අරගෙන අපි මේක මේ විදිහට අලව ගන්නවා. කොට මේ කොටස මේ විදිහට තමයි අලව ගත්තාම තියෙන්නේ. ඒක පැත්තකින් තියලා මෙතන මෙන්න මේ කර හැඩය මේක කර හැඩය අපි මේ ටික මෙතන කපනවා. මේකට මේක අපිට අවශ්‍ය නැහැ මේක අයින් කරන්න අයින් කරලා අපි දැන් මේකේ රැංගල් ස්ලීව් එකක් තමයි තියෙන්නේ ඒක නිසා අපි මේ පැත්තට කොලයක් තියලා අලව ගන්න ඕනේ බලන්න මෙන්න මෙතනට තමයි මම ඉස්සරහට කොලයක් තියලා අලවලා තියෙන්නේ ඊට පස්සේ අපි කරගන්න ඕනේ උරිස් රේඛාව මේ විදිහට අපි දික් කරනවා දික්කරන්න උරිස් රේඛාව උරිස් රේඛාව දික් කරා ඊට පස්සේ දැන් මේකේ දිග අතක් තියෙන්නේ මගේ අතේ දිග අඟල් 22ක් තියෙනවා එතකොට අපි මේ 22 ලකුණු කරන්න ඕනේ මෙන්න මෙතන ඉඳන් මේ පැත්තට තමන්ට අවශ්‍ය අතේ දිග ලකුණු කරගන්න පුළුවන් විසි දෙකක් ලකුණු කරගත්තා දැන් අපිට මේක ඇලයට නැත්තම් අපිට මෙහෙම කෙලින් සාමාන්‍යයෙන් මේක සාමාන්‍ය හැඩයකට ඇඳ ප්‍රශ්නයක් නැහැ ඔයගොල්ලන්ට මේක ගැදවිලා තියෙන හින්දා මේ විදිහට ඇඳගත්තත් ප්‍රශ්නයක් නැහැ විසි දෙකයි ඊට පස්සේ මෙතන මේකත් අපි මේ විදිහටම යා කරනවා
ක්‍රියා කරන්න මේ ටිකේ ලකුණු කරන්න ඕනේ තමන්ගේ අත් කට වට මෙමෙ කියන්නේ දැන් මෙතනටම දිග ගත්තා නම් අපි මේ වටේ මෙන්න තමයි ලකුණු කරගන්න ඕනේ මගේ තිබුණා අඟල් 6ක් තිබුණා අඟල් 6 දෙකට බෙදපුවම 3ක් වගේ තමයි එන්නේ ඒ වුණාට අපිට මෙතන මේ ප්‍රමාණයට වගේ ලකුණු කරගත්තට කමක් නැහැ ගැදෙවෙන හින්දා ඒක වැඩි වුණාට කමක් නැහැ කියලා තමයි මම කිව්වේ ඊට පස්සේ අපි මේ ටික කපලා වෙන් කරගන්න යන්නේ කපනකොට බලමු කොහොමද කපා ගන්න කියලා මේක තමයි අපේ අත් කොටස මේක කඳ කොටස අත් කොටසින් පැත්තකින් කියලා අපි කඳ කොටස මේ වගේ සමාන කොටස් ටිකකට වෙන් කර ගන්න ඕනේ මෙන්න මේ විදිහට මේ පැත්ත තමයි කර පැත්ත මම මාක් එකක් දානවා කර පැත්ත ඊට පස්සේ අපි මේ වගේ අංක දාමු 1 2 3 4 5 හය හත අට නමය දහය ඊට පස්සේ මේ කොටස් තීරු වෙන් කරගන්න ඕනේ බලන්න මම මේ විදිහට කොටස් ටික වෙන් කළා තියෙනවා ඔයාලට හොඳින් බැලුවොත් පේනවා මම මෙන්න මෙතන කර ළඟ ඉඳන් මේ ටික වෙන් කරලා නැහැ මෙතනට එනකන් විතරයි කට් මාක් සමායන කපලා තියෙන්නේ මෙන්න මේක ඊටසේ අපි අඟලේ නතරට පොව තමාරින් කමාරට අපිට මේක ඇඩ් කරලා අලව ගන්න පුළුවන් අඟලක් හරි එකමාරක් ගත්තා ප්‍රශ්නයක් නෑ එකමාරක් ලකුණු කරනවා අපි දෙවෙනි තීරු අලවනවා ඊට පස්සේ තවත් අඟල් දෙකම ආරක් ලකුණු කර ගන්නවා තුන්වෙනි තීරුව අලව ගන්නවා ඊට පස්සේ බලන්න මෙතන පස්වෙනි තීරුව වෙනකන් අපි අලව ගත්තා ඊට පස්සේ මේක අපි මෙන්න මේ විදිහටයි අලවන්නේ අඟල අඟල වගේ ඈත් කරලා මේ විදිහට අලව ගන්න ඕනේ කියන්නේ අඟල් එකම ආරම්භ ගත්තොත් ප්‍රශ්නයක් නැහැ නැත්තම් අඟල අඟල ගත්තා මේ ටිකට ඇති ඇඩ් කරන උන් ප්‍රමාණය අඟලයි ඊටසේ මෙතන අඟලයි මෙහෙම අඟලයි තවත් අඟලක් බලන්න මේ විදිහට අපි ඇඩ් කරලා අලවලා තියෙනවා ඊට පස්සේ අපි මේක මේ ටික යා කරද්දී මෙතන ඉඳන් මෙතනටයි ආවෙන්න ඕනේ ඔකරන්ට තේරෙනවා මේ විදිහට යා කරගන්න බලන්න මේ විදිහට අපේ පිටිපස පළුව නිර්මාණය කරගන්න පුළුවන්. දැන් මේකෙදි මම අරන් තියෙන ඉදිරිපස පළුවම පැටර්න් කරපු විදිහ තමයි. එතකොට දැන් මේ පිටිපස පළුවෙත් මෙන්න මේ රේඛාව කපලා ඉවත් කරනවා. මෙතනත් අපි කපලා ඉවත් කරනවා.
මේක තමයි අපි පිටිපස පළුවට ගන්න ඕනේ මේකේ මැහුම් වාසි මුකුත් තාම මම තියලා නැහැ රෙදි කොටස තමයි මම මැහුම් වාසි තියාගන්න හිතන්නේ ඊට පස්සේ අපි අපිට දැන් මේක රෙදි මත තියලා කපා ගන්න තියෙන්නේ බලමු අපි රෙදි මත තියලා කොහොමද මේක කපා ගන්න කියලා සාය කොටසට එතකොට මෙතන මම කොටස් දෙකක් කපලා තියෙනවා එතකොට මේකේ උස තමයි 22 වෙන්නේ පළල අරන් තියෙන්නේ මම 45 පළලම ගත්තා බලන්න මම ඉදිරිපස යෝක් කොටසින් නැම්මට තියලා තියෙන්නේ මෙතන නැම්මට තියලා කොටස් දෙකක් කපා ගත්තා ඉදිරිපස යෝක් කොටසේ ඊට පස්සේ බලන්න මේක අපේ ඉදිරිපස යෝක් කොටසට ඉහළින් ගැද කරලා තිබිච්ච කොටස එතකොට මෙතන නැම්මට තියලා අපි නිර්මාණය කරගත්ත පැටර්න් එකේ කොටස රෙද්දට තියලා මැහුම් වාසි තියලා තියෙනවා අඟල් භාගයයි භාගයයි ඉහළට අඟලක් තියලා කපාගෙන තියෙනවා මේක අපේ ගෞමි පිටිපස කොටස ඇත්තටම මේකට ගොඩක් ලස්සනයි පිටිපසට ස්ට්‍රිප් එකක් දැම්මා නම් නමුත් බොහෝ දිනකට ඒක කරගන්න අපහසු නිසා මම මේක ඉලාස්ටික් එකක් දාලා ගැද කරන්න කියලා හිතුවා එතකොට මම රෙද්ද නැම්ම මෙතන තියෙන්නේ නැම්ම ඉඳන් අඟල් හතරක් ඉස්සරහට තියලා අපි නිර්මාණය කරගත්ත පිටිපස පළුව තියලා කපාගෙන තියෙනවා එතකොට මෙතනට අඟල් භාගයයි මෙහෙට භාගයයි මෙතනට භාගයයි ඉහළට අඟලක මැහුම් වාසි මේ ටික මම අඟල් හතරහමාරක් වගේ තියෙනවා ඔබට පේනවා ඇති මේ අපේ අත් කොටස මෙතන තියෙන්නේ නැම්මක් ඔයාලට පේනවා ඇති නැම්මක් එතකොට කොටස් දෙකක් තියෙන නැම්ම මේ විදිහට ගත්තාම මෙතන තියෙන උඩ නැම්ම අත් කොටස් දෙකම කැපෙනවා මේ විදිහට තියලා මෙතන ඉඳන් අඟල් හතරක් විතර පහතින් තමයි නැම්මේ ඉඳන් අඟල් හතරක් විතර පහත් කරලා තමයි අපේ මේ බ්ලොක් එක තියලා තියෙන්නේ එතකොට ඊට පස්සේ මේ පැත්තට අඟලයි මෙතනට අඟල් භාගයයි මෙතනටත් අඟල් භාගයක් තියලා කපාගෙන තියෙනවා එතකොට සම්පූර්ණ අත් කොටස් දෙකක් වෙන විදිහට තියෙන්නේ මෙතන නැම්මට තියලායි තියෙන්නේ ඊට පස්සේ මෙතන තියෙන අපේ කර ඉදිරිපස සහ පිටිපස කර දෙකම එකම ප්‍රමාණයෙන් තියෙන්නේ එතකොට දැන් මෙතන පහමාරක් තියෙනවා පහමාර දෙක පහමාරේව දෙකක් නේ එතකොට අපේ සම්පූර්ණ කර පළලෙන්නේ එතකොට අපි ඉලාස්ටික් කොටස කපා ගන්න ඕනේ අඟල් 10ක් 11ක් තියෙන එකෙන් අඟල් 8ක් වගේ දිගට ගත්තනම් ඇති ඒ කියන්නේ මම මේ ඉලාස්ටික් එක තමයි යොදාගන්නේ මේකෙන් අඟල් 8 කොටස් දෙකක් කපා ගන්නවා ඒ කියන්නේ අඟල් 8 ඉලාස්ටික් කොටස් දෙකක් ඕන වෙනවා කරට ඒ කියන්නේ ඉදිරිපසට සහ පිටුපසට ඉතින් මම මේ ඉනට පිටිපස ඉනටත් මම ඉලාස්ටික් කොටස් දෙකක් දානවා එතකොට මේකේ දිග ගන්න තමන්ගේ ඉන මේ වටමින් දෙකට බෙදලා අඟල් 4ක් අඩු කරලා එන උත්තරේ ඒ සමානව ඉලාස්ටික් කොටස් දෙකක් කපලා තියාගන්න පිටිපස ඉනට මේ ටිකට දැන් මේ කරටත් ඉලාස්ටික් කොටසක් අපි දාගන්න ඕනේ එතකොට දැන් මෙතන මේ දුර තියෙනවා පහමාරක් එතකොට මේ පහමාරට තව මේ දුර පහමාරක් තියෙනවා තව අඟල් 3ක් වගේ එකතු කරා නම් ඇති මෙතන දුර පහමාර නම් මේ දුර තව අඟල් 3ක් එකතු කරන්න එතකොට අඟල් 8හමාරේ ඉලාස්ටික් කොටස් දෙකක් කැපෙන්න ඕනේ මේ කරට. ඒත් මම ගන්න මේ ප්‍රමාණයමයි. ඊට පස්සේ මේ අත් කටවට දැන් සාමාන්‍යයෙන් මේ කෙළවරේ ගානටම ගන්නත් පුළුවන් නැත්නම් ඊට වඩා ටිකක් අඩුවට ගන්නත් පුළුවන්. ඉලාස්ටික් කොටස් ඒත් දෙකක්. දැන් අපි අත් කටවට දීම 6 නම් අපිට 5ක් වගේ ගන්නත් පුළුවන්. නැත්තම් 6ම ගත්තත් ප්‍රශ්නයක් නැහැ. මෙතන අත් කටවට මිමි ප්‍රමාණයට ගන්න ඉලාස්ටික් කොටස් දෙකක්. ඊට පස්සේ අපිට තියෙන මේක මහ ගන්න. අපි බලමු මේක මහ ගන්න පුළුවන් කොහොමද ලේසි විදිහ කියලා. මුලින්ම අපි මේ යෝක් කොටස මෙහෙම දිගෑරලා ගොඩක්ම ලේසි මෙහෙම දිගෑරලා වටේට ඔලොක් කරගන්න ඔලොක් කරගෙන මෙන්න මෙතන මේ ගානට අඟල් භාගෙට හිටින්න මේ හැඩයටම මැහුමක් ගහගන්න ඕනේ ඊට පස්සේ මේ යෝකටි උඩ කොටසට සම්බන්ධ වෙන කොටස එතකොට මෙතන නැම්මක් තියෙන මේකත් අපිට පුළුවන්
මේක අයින් කරලා වටේම ඔලොක් කරගන්න මේකට සයින් කරලා එතකොට මේ විදිහට තියෙන්නේ නේ ටිකක් දිග පටියක් මේක මේක වටේටම ඔලොක් කරගන්න එතකොට ලේසි ඊට පස්සේ අපි බලමු මේ දෙක සම්බන්ධ කරලා මහගන්නේ කොහොමද කියලා බලන්න මේ යට කොටස ඔබට පේනව ඇති ඕලොක් කරනම අඟල් බාඩෙට හිටින්න මුලින් මෙහුමක් ගහලා තියෙනවා ඊට පස්සේ දැන් මේකට ඇල්ලෙන උඩ කොටස මේ විදිහට තියෙනවා දැන් මම මෙතන පහළ කොටස කර පැත්ත නෙමෙයි අනිත් පැත්ත ඕලොක් කරලා තියෙන්නේ ඊට පස්සේ අපි මේක ගැදර් කරලා මේකට සම්බන්ධ කරලා මහගන්න යෝනේ දැන් බලන්න මෙතන මෙහෙම තියෙනකොට මේ ටික වැඩිපුර තියෙනවානේ මේ එක පැත්තක් ගත්තා මේ ටික වැඩිපුර තියෙනවා මේ ටික තමයි අපි මෙහෙම ගැදර් කරලා මේකට සම්බන්ධ කරලා මහගන්න ඕනේ ඉතින් මේ ගොඩක් අයට ගැටලුවක් තියෙන මේ වී හැඩේ තියෙනකොට මේක ගැදර් කරගන්නේ ගැදර් කරලා කොහොමද ලස්සන්ට සම්බන්ධ කරලා මහගන්නේ කියලා මම මේක අද කියලා දෙන්නම් ඉස්සෙල්ලා මේක අපි ගැදර් කරගෙන ඉමු ඉතින් ගොඩක් දෙනෙකුට ප්‍රශ්නයක් තියෙනවා මහන හැටි පෙන්වන්නේ නැද්ද කියලා. එතකොට වීඩියෝ එක ගොඩක් දික් වෙන නිසා තමයි මම මේක මහන හැටි මේ විදිහට කරන්න කියලා කියලා දෙන්නේ. දැන් අපි ගොඩක් මේව මහන්න අපි හැමෝටම හුරු පුරුදු දේවල් නිසා. බලන්න අපි දැන් මේක ගැදර් කරන්න කලින් මේක අපේ කර කොටසනේ. මම මෙතන කරට මැහුම් වාසිය අඟලක් තියලා තියෙනවා. අපි මේක කරන්නේ මෙහිම අඟල් භාගයක් යටට නමලා තව අඟල් භාගයක් මේ විදිහට නමලා අපි ඉලාස්ටික් කොටස දාන්න දිගටම පොඩි වාටියක් වගේ මහගෙන යන්න ඕනේ. එතකොට මේකේ සම්පූර්ණම අගලක් පල්ලෙහාට මෙහෙම නැමෙන්න ඕනේ. පැහැදිලි ඇති. ඊට පස්සේ තමයි අපි මේ යට කොටස ගැදර කරගත්තා නම් ගොඩක් ලේසි. බලන්න ඊට පස්සේ දැන් මම ගැදර් කළා මෙතන තියෙන්නේ. දැන් ඔයාලට මතක ඇති මෙතන මැහුමක් ගහලා තියෙනවා. මෙතන තමයි අපේ ඉදිරිපස උඩට ඇලෙන කොටසේ මැද. දැන් මේක මෙන්න මෙතන මැහුම මේ මැහුමට උඩින් මෙහෙම තියන්න. තියලා වලට පේනවා ඇති. මෙන්න මෙහෙම තියාගන්න. මේ පැත්තත් මේ මැහුම ළඟින් යටට නමලා මෙහෙම තියාගෙන ගිහින් තියාගෙන අපිට තියෙන්නේ මේ යෝක් එක ගන්නට මැහුම ගහගන්න. වලට පැහැදිලිද මම මේ කියන එක? එතකොට මම අර ඉස්සෙල්ලා යෝක් එකේ මැහුමක් ගිහුවේ ඒක නමලා මේ ගැදර් කරලා තියෙන මැහුම උඩින් මෙහෙම තියලා මෙහෙම දිගටම මහා ගන්නයි තියෙන්නේ. බලන්න මේ විදිහට තමයි තියෙන්නේ වලට පැහැදිලි ඇති. එතකොට මේ යෝක් එකේ උඩ කොටස ඊට පස්සේ අපි දැන් මෙතන තමයි කර වෙන්නේ. අපි දැන් කරට ඉලාස්ටික් කොටස් දෙකක් කපාගත්ත කොටස් දෙකෙන් එකක් මෙතනට දාගන්න ඕනේ. දාලා මේ දෙපැත්ත කෙළවරවල් දෙක ටැග් කරගන්න. ඊට පස්සේ දැන් අපි මේක ඉදිරිපස මේ ඉන මෙතන මම සාය කොටසට අරන් තියනවා 45 පළලම අරන් තියනවා. ඒක අපි ඉනේ ගාන්ට ගැදර් කරලා අපි මේක කඳ කොටසට සම්බන්ධ කරලා මහ ගන්න ඕනේ. දැන් මේවා අපිට පුරුදුයි ගැදර් කරන්න මේ ඉනේ ගාන්ට ගැදර් කරලා මේ දෙක මූට්ටු කරගන්නයි තියෙන්නේ. පිටපස කොටසේ කරන්න තියෙන්නේ බලන්න මේ පිටපස කොටස මේකෙත් අපි මෙතන කිහිලිකට ඕලොක් කරගන්න කිහිලිකට වල් දෙකම ඊට පස්සේ මෙතන ඉදිරිපස වගේ මෙහෙම කරේ පොඩි වාටියක් මහන්න ඕනේ. එතකොට පල්ලෙහාට යන්න ඕනේ හරියටම අඟලක පරතරයක් තමයි පහරට යන්න ඕනේ. මහගන්න ඊට පස්සේ බලමු ඊතර ටික කොහොමද කරන්න කියලා. බලන්න මම මේක පෙතන මැහුවා. මහලා ඉවර වෙලා අපි දැන් මේකේ පිටිපස කඳ කොටසට පිටිපස සාය කොටස බලන්න දැන් මේ ප්‍රමාණයට තියෙනවා මගේ කඳ කොටස. එතකොට සාය කොටසේ පළල තියෙනවා 45ක්. අපි මේ සාය කොටස මේකට ගැදර් කරලා ඉස්සෙල්ලා මූට්ටු කරගන්න ඕනේ යට කොටස.
බලන්න මම මේ සාය කොටස ගැදර කරගත්තා මේ පිටිපස්සේ ඉන කොටස ගන්නට. ඊට පස්සේ අපි මේ දෙක හොඳට දෙක ඇතුළට තියලා සාමාන්‍යයෙන් අපි සායට සායයි කඳ කොටසයි මූට්ටු කරන විදිහට මූට්ටු කරගන්න. බලන්න මේ විදිහට අපි සාය කොටස පිටිපස්සේ කඳ කොටසට සම්බන්ධ කරලා මෙහුවා. ඊට පස්සේ තමයි අපි මේ ඉලාස්ටික් කොටස් දෙකක් එක්කවන පිටිපස්සේ ඉන්නට කියලා ඒ ඉලාස්ටික් කොටස් දෙක සම්බන්ධ කළ මහණෙහි බලමු. මුලින්ම අපි මේ හොද පැත්ත හරවලා එතකොට මැහුම් වාසිය උඩට හිටින්න තියෙනවා. ඒ කියන්නේ කර පැත්තට හිටින්න කියලා. මෙතන ඉඳන් අඟල් බාඩට චුට්ටක් අඩුව දිගටම මැහුමක් ගහගෙන යන්න ඕනේ. මෙතන ඉඳන් උඩට අඟල් සෙන්ටිමීටරයක් වගේ තිබ්බත් ඇති දිගටම මැහුමක් ගන්න. එතකොට මේ ටික මැහුමට අහු වෙන්න ඕනේ. බලන්න මේ පැත්ත, මේ කන පිට පැත්ත, මේ හොඳ පැත්ත. හරියට පේනවා ඇති. එතකොට මේ ගානටම දිගටම මැහුමක් යොදලා තියෙන්නේ. දැන් මෙතන අපි යලි කරගන්න ගහපු මැහුම් පස්සේ අපිට අයින් කරන්න පුළුවන් ඇදලා. එතකොට මේක එකම ප්‍රමාණකින් මැහුම ගහන්න අපිට ඉලාස්ටික් එක දාන තමයි මේ මැහුම යොදාගන්නේ. ඊට පස්සේ තාම ඉලාස්ටික් එක දාලා නැහැ. ඊට පස්සේ අපි කරන්න ඕනේ මෙන්න මේ මැහුම් වාසිට උඩින් අඟල් එකයි කාලක් වගේ තියලාම දිගටම පෑනෙන් මාක් එකක් දාලා තියෙනවා. මේක ඉනිසිබල් පෙන්නකින් කරන්න නැත්නම් ටේලරින් චෝක් කැලකින් මොකද ඔයාලට පෙන්වන්න ඕන නිසා තමයි මම මේක පෑනෙන් මේ විදිහට ඇඳලා තියෙන්නේ. ඊට පස්සේ දැන් අපි ඉනට ඉලාස්ටික් කොටස් දෙකක් කැපුවා. එකක් තියාගන්න ඕනේ අපි මෙන්න මේ රැලි කොටස යටින් දාගන්න. අනිත් එක අපි වෙනදා වගේම මෙහෙම කියලා මැෂින් එකේ මෙහෙම හොඳට ඇදලා මහන්නයි තියෙන්නේ. ඔන්න ඔය විදිහට. දැන් අපි මේ ඉලාස්ටික් කොටස මෙහෙම මහලා තියෙන්නේ. ඊට පස්සේ දැන් අපි තව ඉලාස්ටික් කොටස් දෙකක් කපා ගත්තා. අනෙක් ඉලාස්ටික් කොටස අපි මෙන්න මෙතනින් පාස් කරනවා. මේ ඉලාස්ටික් කොටස දාලා මේ දෙපැත්තෙන් මේක හොඳින් ඇදලා සකසලා දෙපැත්තෙන් ටැග් කරගන්න. ඊට පස්සේ කරටත් අපිට තව ඉලාස්ටික් කොටසක් දාන්න තියෙනවා. ඒකත් දාලා මේ දෙපැත්තෙන් ටැග් කරගන්න. බලන්න මෙන්න මේ විදිහට තමයි අපි ගවුමේ ඉලාස්ටික් කොටස අල්ලලා කඳ කොටස සම්බන්ධ කළ මහල සම්පූර්ණ වුණාට පස්සේ තියෙන්නේ. ඊට පස්සේ අපි මේ අත් කොටස තියෙන්නේ මෙකල්පීටි ගලවලා අපිට තියෙන මේකෙත් කොටස් දෙකක් තියෙනවා. දැන් මේක බලන බලන කොටස් දෙකක් තියෙනවා මේ විදිහට. මෙතන අපි මේ විදිහට නමලා අඟල් භාගයක් හිටින්න වාටියක් මහගන්න ඕනේ මේ දෙකේම. ඒ කියන්නේ මේක කරපැත්තට තියෙන්නේ. එතකොට ඊට කලින් අපි මේ ටික ඕලොක් කරගත්තා නම් ලේසි. මේ හැඩයට තියෙනවා මෙතන දෙකක් තියෙනවා. මේ පැත්තේ දෙකක් තියෙනවා. ඊට පස්සේ මෙතන අත් කට පැත්ත අත් කට පැත්තේ පොඩිවට අඟල් භාගයක් හිටින්න වාටි දෙකක් මහගන්න ඉලාස්ටික් කොටස සම්බන්ධ කරලා මහගන්න. බලන්න මේ උරිස්ස පැත්ත කියන්නේ අතේ උරිස්ස පැත්ත තමයි මේ. අපි මෙතනටත් ඉලාස්ටික් කොටස් දෙකක් කපලා තියෙන්නේ. මේ විදිහට මහලා ඉලාස්ටික් කොටස් දෙක දාලා දෙපැත්තෙන් ටැග් කරගන්න. බලන්න දැන් අපි බලමු මේකේ අවසාන කොටස යන්නේ මේ අත් දෙක. දැන් මේ උරිස්ස පැත්ත මේ තියෙන්නේ. එතකොට මෙතන කඳ කොටස ඉදිරිපස කඳ කොටසට හොඳ පැත්ත දෙක ඇතුළට තියලා මෙහෙම මහ ගන්න ඕනේ. ඊට පස්සේ මේ අනිත් පැත්ත ඒකත් අපි මෙහෙම තියලා හොඳ පැත්ත දෙක ඇතුළට තියලා මහ ගන්න ඕනේ. ඊට පස්සේ ඒ වගේමයි පිටුපස කොටසයි මේ ටික ඒ විදිහටම මහ ගන්න ඕනේ. බලන්න මේ විදිහට දැන් මම මූට්ටු කරලා තියෙන්නේ අත් කොටස් දෙක. එතකොට මේක අපේ කර, මේක අතේ උරිස්සේ නම් පහළට තියෙන කොටස. දැන් අපිට තියෙන අවසාන ටික මෙහෙම අරගෙන අංශ දෙක මූට්ටු කරලා මෙහෙම පහළට අංශය මූට්ටු කරන්න
විදිහට ගානට මේනවා අංශ දෙක මුට්ටු කරලා වාටියක් මහ ගන්න ඊට පස්සේ අපි බලමු මේක ඩමියට දාලා කොහොමද මේක තියෙන්නේ කියලා ඉතින් බලන්න මේ විදිහට තමයි අපි මහගත්ත ගවුම තියෙන්නේ ගොඩක්ම ලස්සනයි දැන් මෙතන වී හැඩයක් තියෙනවා ඔයගොල්ලන්ට පේනවා මේ හරි ගැද වෙලා තියෙනවා ඉතින් වෙන්ද වගේම කියන්න ඕනේ මම මේක ඩමියට ඩමියාගේ සයිස් එකට මහපු එකක් නෙමෙයි ඉතින් මේ විදිහට තමයි තියෙන සාමාන්‍යයෙන් මේක කොට ගවුමක් දනිසෙන් උඩට හිටින් නදින ගවුමක් ඉතින් ලස්සනයි ගොඩක්ම ලස්සනයි මේ විදිහට තමයි අපේ ගවුමේ මහගත්ත ගවුමේ ඉදිරිපස තියෙන්නේ අපි බලමු මේකේ පිටිපස කොහොමද තියෙන්නේ කියලා බලන්න මේ විදිහට තමයි මහපු ගවුමේ පිටිපස හැඩය තියෙන්නේ වලට පේනවා ඇති මෙතනින් මම ඉලාස්ටික් එකක් දැම්මා ඔයගොල්ලන්ට මහන දේසියට එතකොට ඊනටත් ඉලාස්ටික් එකක් දාලා තියෙනවා ඊට උඩිනුත් මම ඉලාස්ටික් කොටසක් සම්බන්ධ කරලා තියෙනවා ඉතින් බලමු ලස්සන ගවුමක් බලන්න ඉතින් ඔයගොල්ලන්ට මහන පහසුයි මේක ගොඩක්ම ඉතින් උත්සාහ කරලා බලන්න වීඩියෝ එකට කැමති නම් ලයික් එකක් දාන්න අමතක කරන්න එපා ඒ වගේම ඔයගොල්ලන්ගේ අදහස් හා යෝජනා පහලින් කමෙන්ට් කරන්න තවත් මෙවැනි පාඩමකින් අපි හමු වෙමු ආයුබෝවන් Thank you.